ආයුබෝවන් වාසනාවන් අද 2020 ජනවාරි මාසේ 27වෙනිදා සඳුදා අද සූර්ය උදාව පෙරවරු 6:29ට සිද්ධ වෙනකොට රාහු කාලය පෙරවරු 7:59 ඉඳලා 9:29 දක්වා බලපවත්වනු ලබනවා. අද දවසේදී දවස උදාවත් එක්ක මකර ලග්නය නැගෙනහිර සිටියේ ක්‍රියාත්මක වෙනවා. ඒ ලග්න කුණ්ඩලියේ 11 වැන්නේ අගහරු ග්‍රහයා සිටියේදී 12 වැන්නේ කේතු ග්‍රහයා ගුරුහා සමග ක්‍රියාත්මකයි. ඒත් එක්කම ලග්න ස්ථානයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සෙනසුරු ග්‍රහයා බලපාත්වනවා. දෙවැන්නේ චන්ද්‍රයා සිකුරුත් එක්ක බලපානවා. අමෘත කියනු ලබන්නා වූ 28 මහා යෝග බලය අද ක්‍රියාත්මක වන දවසක්. මේ ශක්තිය නිසා යහපත සෙත සාන්තිය සමට ළඟා කර ගැනීමේ හැකියාවක් බලපවත්වනවා. මේ ශක්තිය බලපවත්වා ගැනීම සඳහා බලවර්ධනය කරවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එලඟි තෙල් පහම් පූජාවක්, සෙනසුරු ග්‍රහ බලවේගය වෙනුවෙන් එලඟි තෙල් පහම් පූජාවක් පාත්තලා ඕං ශනේශ්වරාය නමහ කියලා සෙනසුරු දිව්‍ය රාජයා නැමදලා සෙනසුරු අපල සමනය කරගන්නේ කියලා ඉල්ලා සිටමින් කටයුතු කරමින් කරන්නේ නම් වාසනාව ගෙන දෙනවා සැමටම. මේ தত্ত্বය පාදක කරගෙන මේස ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වාම ග්‍රහ සිත්තම කොයි ආකාරයෙන් ඔබට බලපාත්වනවාද, ඔබ සැලසුම් සකස් කරගත යුත්තේ කෙසේද, ඒත් එක්කම ඒවා බලවර්ධනය කර ගැනීම සඳහා ඔබ කුමන ආකාරයේ গুপ্ত ශාස්ත්‍රීය පිළිවෙත් අනුගමනය කළ යුතුද, මෙන්න මේ කරුණු රාශියක් හා සමග ලග්න දොරහ සඳහාම ඔබට කතා කරන්නටයි මේ සූදානම. මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ 8 ලග්නාධිපතියා බලපාත්වන ලබනවා. මේ කාලයේදී ඒත් එක්කම චන්ද්‍ර ගමන 11 වැන්නේ අයස්ථානයේ ක්‍රියාත්මක වෙනවා සිකුරා හා සමග. රවි ග්‍රහයා ක්‍රියාත්මක වෙනවා 10 කර්මස්ථානයේ දිග් බලයෙන් යුක්තව. මේ සත්‍යය නිසාවෙන් ඔබට අද දවසේදී මිත්‍ර ලාභ ඇතිවීමේ ඉඩක්කඩක් පවතිනවා. අමතර ධන ලාභ ඇතිවීමේ ඉඩක්කඩක් පවතිනවා. ඔබ ඒ නිසාවෙන්ම කල්යාණ මිත්‍රයෙන් ළඟා කරවා ගැනීම, ධන සම්පත්තිය අමතර වශයෙන් ලබා ගැනීමට උනන්දු වීම, සීයේ තබා ගැනීම කටයුතු කළහොත් ඔබට අනාගතයේ සාර්ථක කර ගැනීමේ හැකියාවන් බලපාත්වනවා. ඔබ මේ බලශක්තිය බලවර්ධනය කරවා ගැනීම සඳහා අද දවසේදී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හඳුන් තෙල් පූජාවක්, හඳුන් තෙල් වලින් ආලෝක පූජාවක් පැවැත්වීමත්, ඒත් එක්කම සෙනසුරු ග්‍රහ බලවේගය වෙනුවෙන් එළඟි තෙල් පහන් නමයක පූජාවක් පාත්තලා ඕං ශනේශ්වරය නමහක් කියලා සෙනසුරු නමදලා ඔබේ අපල සමනය කළ සාර්ථක අනාගතයක් දෙන්නේ කියලා ඉල්ල හිටිනකෝ බලන්න. ඔබට වාසනාවන්ත දවසක් බවට අද දවසපත් කරගන්න පුළුවන් වේවි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ 10 ලග්නාධිපතියා වන සිකුරා ක්‍රියාත්මක වන්නා වූ මේ කාල සීමාවේදී චන්ද්‍ර ගමනත් එම ස්ථානයේම බලපවත්වනවා. හවුල් බන්ධන ස්ථානයේ, විවාහ ස්ථානයේ කුජ ග්‍රහයා ක්‍රියාත්මක වන්නා වූ කාලයක්. මේ කාල සීමාවේදී අද දවස ඔබට යම් යම් දේවල් අලුතින් ලබා ගැනීම සඳහා විශේෂ වශයෙන් කාන්තාවන් වැඩ කරනු ලබන්නා වූ ස්ථානයන්නේ උසස් නිලතල දරන්නා වූ එම අයවලුන්ගෙන් උදව් උපකාර ඉල්ලීමට යාම සඳහා අද සුදුසු දවසක් හැටියට පෙන්වුම් කරනවා. මවගෙන් මව් පාර්ශවයෙන් යම් යම් ඉල්ලීම් සිද්ධ කරගන්නට හොඳ දවසක් බවට අද දවස පත් වෙලා තියෙනවා. මේවා බලවර්ධනය කරවා ගැනීම සඳහා ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිරිපිඩු බුද්ධ පූජාවක් පාත්වලා, හඳුන් තෙල් ආලෝක පූජාවකුත් පාත්වලා, ශ්‍රී පත්තිනි මෑණියන්ට මල් මාලාවක් පූජා කළා, ආලෝක පූජාවක් පාත්වලා කටයුතු සාර්ථක කර දෙන්නේ කියලා ඉල්ල හිටිනකෝ බලන්න. ඒත් එක්කම එළඟි තෙල් පූජාවකින් ඕං ශනේශ්වරය නමහක් කියලා ඔබ සෙනසුරු නමදලා ඔබේ කටයුතු සාර්ථක කරන්න ඉල්ලන්න. ඔබට වාසනාවන්ත දවසක් බවට අද දවසපත් කරගන්න පුළුවන් වේවි. මිතුන ලග්නය. මිතුන ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ ලග්නාධිපති බුධ ග්‍රහයා රවි හා සමග 8 ක්‍රියාත්මක වන්නේ වී නමුත් යෝගකාරක සිකුරු ග්‍රහයා 9 ක්‍රියාත්මක වන්නා වූ මේ කාල සීමාවේදී චන්ද්‍රය ගමන ඔන්න අද 9 බලපවත්වනවා. මේ නිසාවෙන් ඔබ පූජ්‍ය පක්ෂයෙන් ආධාර උපකාර, අවවාද අනුශාසනා ලබා ගැනීමට සුදුසු දවසක් බවට අද පත් වෙලා තිනවා. සිද්ධාස්ථානවල කටයුතු කරමින් පූජ්‍ය පක්ෂයේ අවවාද අනුශාසනා ලබා ගැනීම ඉතාමත්ම සුදුසුයි. ඒත් එක්කම නෑනලා මසිනාලා ඉන්නවා නම් අන්න ඒ අයවලුන්ගෙන් යම් යම් ඉල්ලීම් අනාගත අභිවෘද්ධිය සකස් කර ගැනීම සඳහා යම් යම් දේවල් ලබා ගැනීමට ඉල්ලා සිටීම කිරීම සඳහා හොඳම දවසක් බවට අද පත් වෙලා තිනවා. මෙය බලවර්ධනය කරවා ගැනීම සඳහා ඔබ කළු දේවතා බණ්ඩාර
දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආශිර්වාද ඉල්ලීමට ශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේට බාරයක් වෙන්න, ශීරපාන බුද්ධ පූජාවක් බුදුරජාණන් වහන්සේට පවත්වන්න, එළඟිතෙල් පහන් පූජාවක් සෙනසුරු ග්‍රහ බලවේගයට පවත්වන්න, ඕම් ශනේශ්වරය නමහක් කියලා සෙනසුරු නමදලා අද දවස කටයුතු කරන්නකෝ බලන්න. වාසනාවන්ත අනාගතයක් ගෙන දෙන උදාරතර දවසක් බවට අද දවස පත් වේවි ඔබට. කටක ලග්නය, කටක ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ සෙනසුරු ග්‍රහය හත්වැන්නේ දිග් බලයෙන් යුක්තව ක්‍රියාත්මක වන කාල වකවානුවක්. මේ කාල වකවානුව ඔබේ ලග්නාධිපතියා අටවැන්නේ සිකුරා සමග සිටින්නේ වී නමුත් ඔබට අද දවසේදී ඔබේ වාසනාවන්ත අනාගතයක් උදාකර ගැනීම සඳහා කටයුතු සැලසුම් කරන්න පුළුවන්. ඔබ යම් යම් ක්‍රියාකාරකම් වල යෙදීම නම් හොඳ මදි, ගමන් බිමන් යෙදීම හොඳ මදි. යම් කිසි ස්ථානයක ඉඳගෙන අනාගතයේ සැලසුම් කළොත් ඔබට වාසනාවන්ත අනාගතයක් ගෙන ලබා ගන්නට පුළුවන් වේවි. අද දවසේදී මේ ශක්තිය බලවර්ධනය කර ගැනීම සඳහා ඔබ ලෞතුරා මාමෑණී බුදු පියාණන් වහන්සේට ශීරපාන බුද්ධ පූජාවක් හඳුන් තෙල් ආලෝක පූජාවක් පාත්වලා ඔබේ කටයුතු සාර්ථක කර දෙන්නේ කියලා විෂ්ණු දෙවියන්ට පූජාවක් පාත්වලා, නිල් සල් පූජාවක් පාත්වලා, සෙනසුරු ග්‍රහ බලවේගී අපල සමනය කරන්නේ කියලා සෙනසුරු රූපයකට නිල් මල් මාලාවක් ඔබේ උසට වඩා වැඩි උසකින් යුක්ත මල් මාලාවක් පළඳවලා ඕන් ශනේශ්වරය නමහ කියලා කටයුතු කරන්නකෝ බලන්න. ඔබට වාසනාව ගෙන දෙන සෙනසුරා සක්තර බලෙන් යුක්ත මේ කාලයේදී ගෙන දේවි ශක්තියක් අමතරව ඔබට දවස සාර්ථක වේවි. සිංහ ලග්නය, සිංහ ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ හත්වැන්නේ කේන්ද්‍රස්ථානයේ සිකුරා හා සමග චන්ද්‍රයා ගමන් කරන්නා වූ මේ කාල සීමාවියත් දවසේදී අඟහරු ග්‍රහය හතරවැන්නේ බලපාත්වනවා. ලග්නාධිපතියා බුධ හා සමග එකතු වෙලා හයවැන්නේ ක්‍රියාත්මක වෙනවා. මේ නිසාවෙන්ම ඔබට අද දවසේදී අලුතින් යම් යම් දේවල් ලැබීමේ භාග්‍යයක් පවතිනවා. ඔබට විවාහ සතුට භුක්ති විඳීමේ හැකියාවන් අද බලපාත්වනු ලබනවා. එසේ වෙතත් කරන කියන කටයුතු වලට වරින් වර අද දවසේදී සතුරු පීඩාවන් ඉස්මතු විය හැකි නිසාවෙන් අන් අයගේ කතාබහ ක්‍රියාකාරකම් පිළිබඳව ඔබ සොයා බලන්නේ නැතිව තමන්ගේ කාර්යයේ නියලීමෙන් ඔබට අනාගත අභිවෘද්ධිය සකස් කරගන්න පුළුවන් වේවි. ඔබ අද දවසේදී හස්තීන්ට ආහාර පරිත්‍යාගයන්, ඒ වගේම ගවයන් නැවීම, ගවයන්ට ආහාර පාන ලබා දීම, මෙන්න මේ ආදී දේවල් සිද්ධ කිරීමෙන් ලබා ගන්නා වූ කුසල් බලවර්ධනය කර ගන්නට භාග්‍යවතු ලෞතුරා බුදු පියාණන් වහන්සේට ආලෝක පූජාව පාත්වලා ශ්‍රී විෂ්ණු කතරගම කියන දෙවරුන්ට පින් අනුමෝදන් කළා. ඔබේ අනාගතය සාර්ථක කර දෙන්නේ කියලා ඉල්ල හිටිනකෝ බලන්න. වාසනාවන්ත දවසක් බවට අද දවස පත් කරගන්න පුළුවන් වේවි. කන්‍යා ලග්නය, කන්‍යා ලග්න හිමි ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහය රවි ශනි කියන ග්‍රහයොත් එක්ක ත්‍රිකෝණස්ථානයේ පස්වැන්නේ ගමන් කරන්නා වූ මේ කාල සීමාවේදී සිකුරු ග්‍රහය හා සමග චන්ද්‍ර ගමන හයවැන්නේ අද සිද්ධ වෙනවා. ඔබ කොයිතරම් දේවල් හොඳ චිත්තකින් යුක්තව පරාර්ථකාමී චින්තනයෙන් යුක්තව අනුන්ට යහපත සිදු වේවායි කියලා ප්‍රාර්ථනෙන් යුක්තව කරන කියන කටයුතු සිද්ධ කරත් කියන දේ කිව්වත් අන් අය අවබෝධ කරගනු ලබන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තත්වයකින් යුක්තව. ඒ නිසා සීමාවක් සහිතව අනුන්ට අවවාද අනුශාසනා දීම, උදව් උපකාර කිරීමට වග බලාගත යුතු දවසක් බවට අද දවස පත් වෙනවා. ඒත් එක්කම ඔබ නීති කරදරයකට පත්වෙච්ච කෙනෙකුට උදව්වක්, උපකාරයක්, සහනයක් ළඟා කර ගැනීමට, ලබා ගැනීමට ඔබ උනන්දු වුවහොත් ඔබට වාසනාවක් ගෙන දෙන දවසක් බවට අද දවස පත් වේවි. ඔබ කූඩුගත සතුන්, ඒ වගේම මරණයට කැපෙච්ච සතුන්, සත්වයන්, ගවයින් ආදී සතුන් මුදවා හැරීමෙන් ඒ කුසල් සියලු දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් ඔබට වාසනාව ගෙන දේවි. ඔබ සතුරු බල මර්ධනය කරන්නට අඟුලිමාල පිරිත භාවිතා කිරීම ඉතාමත්ම සුදුසු දවසක් බවටයි අද දවස පත්වන්නේ. තුලා ලග්නය, තුලා ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ දෙවැන්නේ ධනස්ථානයේ කුජ ග්‍රහය ක්‍රියාත්මක වන්නා වූ මේ කාල සීමාවේදී ඔන්න චන්ද්‍ර ගමන සිකුරා හා සමග අද දවසේදී පස්වැන්නේ බලපාත්වනු ලබනවා. මේ නිසාවෙන්ම ඔබට ඔබේ කටයුතු කාරණා සිද්ධ කිරීමේදී ඔබට පැරණි දේවල්, පෞරාණික දේවල් ලබා ගැනීමට භාග්‍යක්
සැලසෙනවා. ඒත් එක්කම පැරණි හිත මිතුරන් ඔබට ඒකරාශී වීමේ තත්ත්වයක් බලපාත්වනවා. මෙයා බලවර්ධනය කරවා ගැනීම සඳහා ඔබ දාම් ඇදීම, කැරම් ගැසීම වැනි ගෘහස්ත ක්‍රීඩාවක යෙදෙන්නේ නම් ඒ අයගේ සහයෝගය බලවර්ධනය කරගන්නත් පුළුවන්. ඒත් එක්කම යම් යම් සංග්‍රහ ආදී දේවල් සංග්‍රහ පැවැත්වීම ආදී දේවල් සිද්ධ කරන්නට ගියොතින් හිත මිතුරන් ඒකරාශී වීමේ තත්ත්වයක් බලපාත්වනවා. ඒ නිසාවෙන් ඔබට ඒ තත්ත්වයේ මත ඒවා බලවර්ධනය කරවා ගන්නවා. වාගේම ඔබට දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා ඔබ ආලෝක පූජාවක් බුදුරජාණන් වහන්සේට පවත්වලා විෂ්ණු කතරගම කඩවර කියන දෙවිදේවතාවුන් වහන්සේලාට පවත්වලා කඩවර දේවතාවුන් වහන්සේට පන්දං ආලෝක පූජාවක් පවත්වලා සෙනසුරු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ අපල සමනය කර දෙන්නේ කියලා එලගි තෙල් පහන් 21 පූජාවක් සෙනසුරු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට පවත්වලා ඕන් ශනේශ්වරය නමහ කියලා කටයුතු කරන්නකෝ බලන්න. ඔබට අනාගතයේ සාර්ථක වන දවසක් බවට අද දවසපත් වේවි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමි ඔබේ ලග්නාධිපතියා ලග්න ස්ථානයේ සක්ෂේත්‍ර බලෙන් ගමන් කරන්නා වූ මේ කාල සීමාවේදී චන්ද්‍ර ගමන සිකුරාහා සමග හතරවැන්නේ බලපාත්වන දවසක් අද දවස. අද දවසේදී අන් අයගේ සහයෝගය ලබා ගැනීම සඳහා විශේෂයෙන් මව් පාර්ශ්වයේ ආධාර උපකාර ලබා ගැනීම සඳහා මව්ගෙන් මෙන්ම මව් පාර්ශ්වයෙන් ඉල්ලා සිටීමට ඉතාමත්ම සුදුසු දවසක් බවට අද දවසපත් වෙනවා. ඒත් එක්කම අලංකාර දේපල, අලංකාර යාන වාහන, නව යාන වාහන ලබා ගැනීම මේ භාග්‍යයේ ශක්තිය ක්‍රියාත්මක වන නිසා ඒ සඳහා සැලසුම් කිරීම, ඒ සඳහා මුදල් වෙන් කිරීම, ඒ වෙනුවෙන් මුදලක් හදලක් බැංකුවක තැන්පත් කිරීම ආයෝජනය කිරීම වැනි දේකට සුදුසු දවසක් බවට අද දවසපත් වෙනවා. මේවා බලවර්ධනය කරවා ගැනීම සඳහා ඔබ කතරගම දෙවියන්ට ශීරපාන බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව පින් අනුමෝදනාවක් කළා. ඒත් එක්කම කිරිවෙහෙර රාජානන් වහන්සේට සල්මල් පූජාවක් පවත්වනයි කියලා බාරයක් වෙලා ඔබ කටයුතු කරන්නකෝ බලන්න. ඒ වගේම එලගි තෙල් පහන් 21ක ආලෝක පූජාවක් සෙනසුරු දිව්‍ය රාජයාට පවත්වලා ඕං ශනේශ්වරාය නමහ කියන ගාතාව කියලා කටයුතු කරන්නකෝ බලන්න. ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවන්නා වූ දවසක් බවට අද දවසපත් කරගන්න පුළුවන් වේවි. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සක්ෂේත්‍ර බලෙන් ලග්න ස්ථානයේ මෝක්ෂකාරක කේතුත් එක්ක ගමන් කරන්නා වූ මේ කාල සීමාවේදී ඔන්න වික්‍රම ස්ථානයේ සිකුරාහා සමග චන්ද්‍රයා ගමන් කරන්නා වූ දවසක් අද දවස, ඔබේ කීර්තිය පැතිරෙන්නා වූ දවසක් අද දවස, ඔබට කීර්ති ප්‍රශංසා ලැබෙන්නා වූ දවසක් අද දවස, තාන්න මාන ලැබෙන්නා වූ දවසක් අද දවස, සුළුවෙන් හෝ ඔබ රැකී රක්ෂා කටයුතු කරන්නා වූ ස්ථානවලදී ඔබගේ ගුණ වර්ණනා කරන්නා වූ දවසක් අද දවස, ඉගෙන ගන්නා ළමයෙකුට නම් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔහුට යම්කිසි ඉදිරි අනාගත අභිවෘද්ධිය සඳහා සාක්ෂාත් කරගන්නට ආශිර්වාද ලබා ගන්න පුළුවන් දවසක් අද දවස, මේවා ලැබෙනවා වාගේම ඊර්ෂ්‍යාකාර අයවුරුන්ගේ, කුවක අයවුරුන්ගේ ඇස්වා දෝෂ, කටවහ දෝෂ ආදියත් වැඩිමිට ඉඩක්කඩක් පවතිනවා. ඒ නිසා ඒවා මර්ධනය කර ගැනීමටත් එක්ක ඔබ කටයුතු සම්පාදනය කරගත යුතු වෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේට ආලෝක පූජාවක් පවත්වලා සෙනසුරු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට එලඟි තෙල් පහන් 9ක ආලෝක පූජාවක් පවත්වලා මේ ආලෝකයේ වාගේම මගේ ජීවිතයත් ආලෝකයෙන් ආලෝකමත් වේවා කියලා ඕන් ශනේශ්වරය නමහ කියලා දවසක් කටයුතු කරන්නකෝ බලන්න. වාසනාවන්ත අනාගතයක් වෙන්නා වූ දවසක් බවට අද දවස ධනු ලග්න ඔබටපත් වේවි. මකර ලග්නය. මකර ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ ලග්න ස්ථානයේ සෙනසුරු ග්‍රහයා සස්සේත්‍ර බලයෙන් යුක්තව ක්‍රියාත්මක වන්නා වූ මේ කාල සීමාවේදී එම ස්ථානයේම රවිගේ ගමනකුත් සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔබේ ලග්න කුණ්ඩලියේ ධනස්ථානයේ දෙවැන්නේ වාග් මූලස්ථානයේ චන්ද්‍ර ගමන සිකුරාහා සමග ක්‍රියාත්මක වෙනවා. මේ නිසාවෙන්ම ඔබට කිසියම් වූ පුජ්‍යලයන්ගේ සහයෝගය ලැබීමට නියමිතයි, හිත මිතුරන්ගේ සහයෝගය ලැබීමට නියමිතයි. ඔබට කිසියම් වූ අගෞරවයක් කරන කෙනෙක් ඉදිරිපත් වුවහොත් ඔහුව මර්ධනය කිරීමට වෙනත් අයවුලුන් ඉදිරිපත් වීම නිසා ඔබ සුරක්ෂිත වෙනවා. මේ තත්ත්වය බලවර්ධනය කරවා ගැනීම සඳහා ඔබ පින් පෙට්ටිවලට මුදල් හදල් දැමීම තුලින්ම ඔබේ ශක්තිය බලවර්ධනය වෙනවා, අනාගත අභිවෘද්ධිය සැලසෙනවා. ඒකම ඔබ ආලෝක පූජාවක්, හඳුන් තෙල් ආලෝක පූජාවක් බුදුරජාණන් වහන්සේට පැවැත්වීම, ඒත් එක්කම සෙනසුරු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් එලඟි තෙල් පහන් 9ක ආලෝක පූජාවක් පැවැත්වීම,
මෙන්න මේ තුලින් ඔබේ අනාගත අභිවෘද්ධිය සැලසේවි. ඔබ ඕන් ශනේශ්වරය නමක් කියලා ඔබේ අනාගත දිව්‍ය සාර්ථක කර දෙන්නේ කියලා ඉල්ල හිටනකෝ බලන්න. ඔබට වාසනාවන්ත දවසක් බවට අද දවසපත් වේවි. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා රවි කේතු හා සමග මොක්ෂ ස්ථානයේ ගමන් කරද්දී ඔන්න ලග්න ස්ථානයේ සිකුරු ග්‍රහයා චන්ද්‍රයා හා සමග ක්‍රියාත්මක වන දවසක් අද දවස මේ ක්‍රියාකාරීත්වය නිසා මේ ග්‍රහ බල ශක්තිය නිසා වෙන්න ඔබට අනාගතය පිළිබඳව සැලසුම් කිරීමට හොඳ දවසක් බවට අද දවසපත් වෙන්නේ. එසේ වෙතත් වියපැහැදම් කිරීමට අද දවස ඒ තරම්ම හොඳ දවසක් හැටියට නොදකින දවසක් වෙනවා. ඒ නිසා සැලසුම් කිරීම අනාගතයට වියදම් කිරීම වෙනුවෙන් සැලසුම් කිරීම ලැබෙන දේ ආරක්ෂා කර ගැනීම කළ යුතු දවසක් බවටයි අද දවසපත් වන්නේ. මේ බල ශක්තිය බලවර්ධනය කරවා ගැනීම සඳහා ඔබ සුළු වශයෙන් හෝ අන් අයට දානමාන පරිත්‍යාග කරන්නේ නම් ඔබ මන්ද මානසික අයවලුන්ට එවැනි වූ පරිත්‍යාගයන් සිදු කිරීම ඉතාමත් සුසුසුයි. ඒ තුලින් ලැබෙන්නා වූ සියලුම කුසල් රවි චන්ද්‍ර කුජබුද ආදී වශයෙන් නවග්‍රහයන්ට අධිකෘත සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කළා තමන්ගේ අනාගත අභිවෘද්ධිය සලස්සා දෙන්නේ කියලා ඉල්ල හිටනකෝ බලන්න. ඔබට වාසනාවන්ත දවසක් බාට අද දවස පත් කරගන්න පුළුවන් වේවි. මීන ලග්නය. මීන ලග්න හිමි ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා දහවැන්නේ කේතුත් එක්ක ක්‍රියාත්මක වන මේ කාල වකවානුවේදී චන්ද්‍ර ගමන සිකුරා හා සමග ක්‍රියාත්මක වෙමින් ඔබේ අනාගත අභිවෘද්ධිය හා සම්බන්ධයෙන් කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාදැයි පිළිබඳව ඔබ සැලසුම් සකස් කර ගැනීමේදී ඔබට බොහෝ නොතේරුම් කමින් ඒ වගේම ඔබ අත්වැරදීම් ඔබ වැඩිදුර හිතා නොබැලීමෙන් කරන කටයුතු වලින් ඒ වගේම කරන කතාබහ නිසා ඔබට අද දවසේදී යම් යම් පීඩාවන් එල්ලවීමේ ඉඩකඩක් පවතින නිසා ඔබ බොහොම පරිස්සමින් ඔබ කතා කළ යුතුයි ඔබ කටයුතු කළ යුතුයි. ඒ බල ශක්තිය බලවර්ධනය කරවා ගැනීමට ක්‍රියාත්මක විය යුතුයි. ඒත් එක්ක මේ ශක්තිය බලවර්ධනය කරවා ගැනීම සඳහා ඔබ සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම කරන පුද පූජාවන් පැවැත්වීම ඉතාමත් සුදුසුයි. බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් පැවැත්වීම ග්‍රහඵල සමනය කරවා ගැනීම සඳහා නවග්‍රහ පූජාවන්වල යෙදීම බෝධි පූජාවන්වල යෙදීම ඉතාමත් සුදුසුයි. ඕං ශනේශ්වරය නමහ කියන සෙනසුරු නමස්කාරය කළ ඔබේ කටයුතු වල නිරත වෙන්නකෝ බලන්න. ඔබට වාසනාවගෙන දේවි. මේස ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වාම ලග්න 12 ග්‍රහ සිත්ත මත දවසේදී කොයි ආකාරයට ඔබට බලපවත්වනවාද ඒත් එක්කම සැලසුම් උපසහස් කළ යුත්තේ කෙසේද ඔබ කොයි ආකාරයේ গুপ্ত ශාස්ත්‍රීය පිළිවෙත් අනුගමනය කළ යුතුද මේ පිළිබඳවයි ඔබට විග්‍රහයක් ඉදිරිපත් කරනු ලැබුවේ. මේ තුලින් අනාගතය සාක්ෂාත් කර ගැනීම සඳහා අද දවස යොදා ගැනීමයි අපේ එකම බලාපොරොත්තුවයි. ඔබට වාසනාවන් සුබ අනාගතයක් වේවා.